No, උඹලකට powder mix රස රාශිය. මේ අලුත් අවුරුද්දටත් රස කෑම රාශියක්. ඊයේ රාසමාණික මන්තුමා මං ගැන වැරදි ප්‍රකාශ කළා තිබුණා. මම රාජපක්ෂ කණ්ඩායමේ ඉන්නවා කියලා. මම රාජපක්ෂලේ කිසි දවසක හිටියේ නැහැ. රාජපක්ෂවරු ප්‍රභාකරන් එක පැක්ට් එකක් දැම්ම මාව පරද්දන්න. ඒත් මං රාසමාණික මන්තුතුමා ගැන මං කියන්න ඕනවා මෙතෙන්ට දානවා. මේ 2013 February 21 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් එතුමා බාරගත්ත පදිරිප්පු සංවිධායකකම මම ඒක කියවන්නම් SLFPI appointed Mr. ශානික රාජපුත්‍රම් රාසමාණිකම් and අරුන්දික ෆර්නැන්ඩෝ as new organizers මම මේක දෙන්නම් මෙතෙන්ට ඇතුළත් කරන්න ඒ නිසා මම නෙමෙයි ඒ කාලෙත් මම ගියේ නැහැ එතුමාට පුරුදු වෙලා ඇති සමහර විට මහින්ද සරණන් ගච්ඡාමි බැසිල් සරණන් ගච්ඡාමි නාමල් සරණන් ගච්ඡාමි කියන්නේ මම ඒක එහෙම කළා නැහැ ඉතින් කරුණා කළා මට ඒක කියන්න යන්න එපා පිළියන් එක කරපු වැඩ කටයුතුත් අර මේ පොලිසිය 600 මැඩුවේ අවස්ථාවේදී ඒකල ආරක්ෂා කරන්න ගියේ ඒ වගේන කත් මම මෙතන කතා කරන්නේ පස්සේ ඇවිල්ලා කතා කරන්න පුළුවන් ඒත් මං කනගාටු වෙනවා මේ 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 කතාව ගැන කිව්ව එක මං ඒකට කරුණු පැහැදිලි කරන්න කැමතියි විශේෂයෙන්ම ප්‍රථම වතාවට දෙවිඩ ජාතික සම්දානයත් විශාල වැඩසටහනක් ගෙන එනවා මේකට විරුද්ධව ඇත්ත වශයෙන්ම ගිය පාර්ලිමේන්තු සතියේදී මේ සියඹලා පිට මහත්මයා යලිත් මෙතෙන්ට ඉදිරිපත් වෙනවා කියලා කිව්වා විශේෂයෙන්ම ආණ්ඩුව ජනාධිපතිගේ ලිපිය පිළිගත්තේ නැති වුණත් මේ සතියේ කොහොම හරි ඡන්දයක් තියන්න උවමනයි කියලා මං එතුමාට කිව්වා පිළ මාඩු කරායන් පස්සේ ඔබ ඒක අතහැරලා ආපහු එන එක හොඳ සම්ප්‍රදායක්. මොකද හිටපු කතානායක විජමලකු බණ්ඩාර පිළ මාඩු කරලා අයින් වුණේ නැහැ. එදා අපි ඒකට විරුද්ධ වුණා. ඒ නිසා මේක හොඳයි. විපක්ෂයෙන් එනවා නම් සහයෝගය දෙන්න ආණ්ඩු එන්නම් බෑ කියලා. ඉතින් මම වචනයක් දුන්නෙන් පස්සේ වෙනස් කරන්න හේතුවක් නැහැ. මට ආණ්ඩුවේ මන්ත්‍රු දෙතුන් දෙතුන් කිව්වත් එතුමා ආවොත් ඒගොල්ලේ ඡන්ද 10ක් විතර තව වැටෙන්න යනවා කියලා. මට බදා දැහැන්දෑ මාධ්‍යයෙන් කිව්වා ආණ්ඩුවෙන් කවුරුත් ඉදිරිපත් කරන්නේ නැහැ මොකද ඒ බහුතරයේ තියනවද නැද්ද කියලා දන්නේ නැහැ මෙතුමා ආවොත් ඒ නිසා ඉදිරිපත් කරන්නේ නැහැ එතුමන්ට සහයෝගය දෙන්න යනවා කියලා. එච්චරයි මම දන්නේ. මම මෙතෙන්ට ආවෙද්දී විශේෂයෙන් මම එතුමයන් ඇහුවාම නිමල් සිරිපාල සිටා ඒක ඇත්ත කිව්වා. ඉතින් මම කිව්වා ඔබතුමා නිමල් සිරිපාල මන්ත්‍රීතුමා යෝජනා කරනවා නම් අපි එන්න මම සහයෝගය දෙන්නම් එදත් කිව්වා අදත් කියනවා කියලා ගියා. ඒ පාර මට ඇවිල්ලා ඇහුවා මේ TNA ඒකට කතා කරන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා කියලා. මම එතෙන්ට ගියා. මම එතෙන්ට ගිහින් ඇහුවා මේ මොකක්ද තියෙන්නේ මේ කණ්ඩායම් දෙක එකතු කරන්න බැරිද නැත්නම් අපිට මේ සජ්‍යව අපේක්ෂකයා ඉවත් කළා මොකක් හරි කරන්න සජ්‍යව අපේක්ෂක ඉවත් වුණත් අපි අපේක්ෂකෙක් දානවා කියලා මට කිව්වේ. එතකොට මට තේරුණේ එක බෙදිලා කියලා. මම මේ ආයතනය දැන් මේක බෙදීවත් තියෙනවා. සජ්‍යවයක අනුදෙඩු කරත් වැඩක් නැහැ. මොකද විශේෂයෙන්ම දෙවිඩ සම්දානෙන් දාන නිසා ඒ නිසා ආණ්ඩුවේ කෙනෙක් දාන්න නැතුව ඔබතුමාලා ඡන්දෙට ගිහින් ඊට පස්සේ එකතු වෙන්න කියලා. මම ඒ ගැන කතා කරා රාසමාණික මන්තුමයි සුමන්දයන් මන්තුමයි පසුව මම ඇහුවා අඩෙක්කල නාදෙන් මන්ත්‍රීවමාගෙන් ඇයි මේක වෙනස් කරේ. ඊට වඩා මම කතා කරා මෙතනදී මේ මනෝ ගණේෂන් අනුර දිසානායක මන්තුමා ශ්‍රීතරන් මන්ත්‍රීතුමා ඒ අය එක්ක විතරයි මම කතා කරේ.